අපි උදෑසනම කල්පනා කළා දවසේ පලාපල වලින්ම ඔබේ දවස පිළිබඳව කතා බහ කරන්නට කෙනෙකුගේ පලාපල පිළිබඳ දැන ගැනීම තුලත් තමන්ගේ මනසට යම්කිසි සහනයක් ලබා ගන්න හැකියාවක් ලැබෙන නිසා ඉතින් ඒ වෙනුවෙන් අද දවසේදීත් අපි වෙනදා වගේම ආරාධනා කරා ආචාර්ය KAU සරච්චන්ත මහත්මයාට ඔහු අද දවසේ සූදානම් වෙන්නව දවසේ පලාපල කියමින්ම අපිත් එක්ක මේ කතා බහ ආරම්භ කරන ආයුබෝවන් සුබ උදෑසනක් කියලා පිළිගන්න ආයුබෝවන් සුබ උදෑසන අලුත් අවුරුද්දේ මුණ ගැහෙන සුබ අලුත් අවුරුද්දක් කියලා සුබ අලුත් අවුරුද්දක් අද කොහොමද දවසේ පලාපල අපි වෙනුවෙන් වෙන්නලා තිබෙන්නේ ඔව් අද අද දවසේ පලාපල ගැන කියන්න ඉස්සෙල්ලා අද මේ වෙලාවේ තියෙන දෙට නැගත රාත්‍රී 9:07 දක්වා ඊට පස්සේ මුල නැගත පටන් ගන්නවා රාහු කාලයේ තියෙන අද හවස 3:15 ඉඳලා හවස 4:41 දක්වා අද සුබ දිශාව නැගෙනහිර මරුසිටන දිශාව බස්නාහිර අද උදේ 8:40ට තරඟකාරී කටයුතු වලට නික්ම යන ඔබට සුබ මුහූර්තයක් තියෙනවා නැගිනීර බලා උදේ 8:40ට ඒ වගේම උදේ 9:40ටත් තියෙනවා ශාස්ත්‍රීය කටයුතු ආරම්භයට ඉතාමත් සුබ මුහූර්තයක් පළවෙනි අපි බලමු මේෂ ලග්නයේ කොහොමද කියලා මේෂ ලග්නයේ අද දින ලග්නාධිපතිය නමවැන්නේ ගමන් කරනකොට නමේ අධිපති ගුරු ගහය ලග්නේ ගමන් කරනවා ඒ වගේම සෙනසුරු ඉතා බලවත්ව 11 වැනි සිට ලග්නේ දකින්නවා ඉතාමත් ලැබීම් ලාභ සහිත දිනයක් ඒ වගේම උසස් අධ්‍යාපනයේට අධ්‍යාපන කටයුතු වලින් කුඩා දරුවන්ට පවා ඉතාමත් යහපත් දිනයක් ඔබට තරමක් දුරට ගැටලුවක් ඇති වෙන්නේ ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් වී ඒක නිසා මේෂ ලග්නියන් තරමක් ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් විය යුතුයි ඊළඟට අපි බලමු කුසඹ ලග්නයේ පිළිබඳව කුසඹ ලග්නයේ ලග්නාධිපති සිකුරු ගහය හත්වැන්නේ ගමන් කරනකොට ටිකක් අසුභ තත්ත්වයක් ඇති කරන ඉඩකඩක් තියෙන තත්ත්වයක් පේනවා විශේෂයෙන්ම සමාජයත් එක්ක කටයුතු කරද්දී සමාජයේදී නිතරම ගැටුම් ඇති වෙන්න ඉඩ තියෙනවා විශේෂයෙන්ම තමන්ට විරුද්ධ ලිංගිකයන්ගෙන් ඇසුරෙන් තරමක් ඈත් වෙලා ඉන්නවා නම් අද දිනේ තරමක් හොඳයි හැබැයි රැකියාවලදී ඔබට ඉතාමත් ඉහළ තත්ත්වයක් ප්‍රමුඛත්වයක් ලැබෙන්න පුළුවන් රැකියාවේ වෙනදාට වඩා ඔබට ගරු සැලකිලි ලැබෙන්න පුළුවන් ඒ වගේම ව්‍යාපාරිකයින්ටත් අද දිනේ තරමක් හොඳයි වෘෂභ ලග්න හිමියන්ට ඊළඟට මිතුන ලග්න හිමියන්ගේ මිතුන ලග්න හිමියන්ගේ ලග්නාධිපති බුධ ග්‍රහය ගමන් කරන්නේ හත්වැන්නේ බුධ හත්වැන්නේ ගමන් කරන නිසා මිතුන ලග්න හිමියන්ටත් තරමක් දුරට සමාජ කටයුතු වලට එච්චරම යහපත් වන්නේ නැහැ නමුත් උසස් අධ්‍යාපනයේ නියැලෙලා ඉන්න මිතුන ලග්න හිමියන්ට ඉතාමත් යහපත් ඒ වගේම විදේශගත වෙන්න යම් බලාපොරොත්තුවක් තියෙන කෙනෙකුට නම් අද උන්නේ සඳහා ආරම්භයකට ඉතාම සුදුසු දවසක් වැඩ කටයුතු ආරම්භ කිරීමට හැබැයි ගෙවල් දොරවල් වල නම් එච්චරම යහපත් තත්ත්වයක් පෙන්නන්නේ නැහැ රැකියාවල වෙනසක් ඇතිවීමේ ඉඩකඩ කිසියම් හෝ වෙනසක් ඇතිවෙන්න ඉඩකඩ තියෙනවා මිතුන ලග්න හිමියන්ගේ ඊළඟට අපි බලමු කටක ලග්නය පිළිබඳව කටක ලග්නයේ ලග්නාධිපති සඳු අද ගමන් කරන්නේ පස්වැන්නේ ඉතාමත් යහපත් ප්‍රබෝධමත් දිනයක් ඒ වගේම ඔබගේ රැකියාවේ යම් වර්ධනයක් ලැබී හැකි දිනයක් ගමන් බිමන් අධික විය හැකි දිනයක් හැබැයි ඔබටත් තරමක් දුරට ඔබගේ ගෞරවයට කීර්තියට හානි වෙන්න ඉඩකඩ තියෙන බැවින් ටිකක් ප්‍රවේශමින් කටයුතු කළොත් හොඳයි. ඊළඟට අපි බලමු සිංහ ලග්නය පිළිබඳව. සිංහ ලග්නයේ හිමියන්ට අද ඉතාමත් යහපත් දිනයක් ලග්නාධිපති රවි ග්‍රහය අද පස්වැන්නේ ගමන් කරනකොට ගුරුත් නමවැන්නේ ගමන් කරනවා මේ නිසා ඔබගේ තත්ත්වයේ උසස් වීමක් යම් විදියක වර්ධනයක් අද දිනේ දකින්න පුළුවන්. විශේෂයෙන්ම අලුත් දේවල් ඉගෙන ගන්න ලැබෙන දිනයක්. ඒ වගේම අලුත් අය ආශ්‍රය කරන්න ලැබෙන දිනයක් විශේෂයෙන්ම ප්‍රභූ ඇසුරට අද වඩාත් ඉඩකඩ තියෙන ඒ වගේම රාජරාජ මහාමාත්‍ය ආදීන් පවා හම්බ වෙන්න පවා අද ඉතාමත් හොඳ දිනයක් සිංහ ලග්න හිමියන්ට. ඊළඟට කන්‍යා ලග්නය අරන් බැලුවොත් එimhe කන්‍යා ලග්නයේ ලග්නාධිපතියා හතරවැන්නේ ගමන් කරනකොට සිකුරු තුන්වැන්නේ ගමන් කරනවා විශේෂයෙන්ම කලාත්මක දේවල් වලට නැඹුරු වීමේ ඉඩකඩ. ඔය කලා ශිල්ප හදාරණයට ඒවා වර්ධනය කරගන්න හැකියාවන් දක්ෂතාවයන් වැඩි කරගන්න ඒ වගේම තමන්ට එරෙහි වෙන සියලු බාධක ජය ගන්න. තමන්ගේ සතුරන් පවා තමන් ඉදිරියට ඇවිල්ලා තමන්ගෙන් සමාව ගන්න පුළුවන් දිනයක් අද. හැබැයි සමාජ කටයුතු වලදී ටිකක් ප්‍රවේශම් විය යුතුයි. ඊළඟට අපි බලමු තුලා ලග්නය පිළිබඳව. තුලා ලග්නයේ ලග්නාධිපති සිකුරු දෙවැන්නේ ගමන් කරන්නේ චන්ද්‍රයා සමග ඔබගේ රැකියාවල නව ප්‍රබෝධයක් ඇති විය හැකි දිනයක්. ඒ වගේම ඔබට කිසියම් මන්දමක ලාභ ආදායම් ලබන්න පුළුවන් දිනයක්. ඒ වගේම උසස් අධ්‍යාපනයේට මූලික අධ්‍යාපනයේට පවා ඉතාමත් හොඳ දිනයක්. අද දිනේ තුලා ලග්න හිමියන්ට නරක වන්නේ විවාහ කටයුතු වලට ඒ වගේම ඒ වගේ විරුද්ධ ලිංගිකයන් සමග කරන කටයුතු වලට එච්චර සුබදායක වන්නේ නැහැ. ඊළඟට වෘච්චික ලග්නය ගත්තොත් එimhe ලග්නාධිපති කුජ ග්‍රහය දෙවැන්නේ ගමන් කරනකොට ලග්නේ ගමන් කරනවා සඳු සහ සිකුරු. මෙහිදී සිකුරු ලග්නේ ගමන් කරන නිසා තරමක් දුරට අසීරුතාවයන් වලට පත් වෙන්න ඉඩ තියෙනවා ඔබ. ඒ වගේම ගෙවල් දොරවල් වල වැඩ කටයුතු වලින් අධික වෙහෙසක් මහන්සියක් දරන්න සිද්ධ වෙනවා. ශරීර සෞඛ්‍ය යම් ප්‍රවර්ධනයක් ඔබට අද දිනේ ඇති කරගන්න පුළුවන්. ඊළඟට ධනු ලග්නේ ආරම්භ බැලුවොත් එimhe ධම්මික. ධනු ලග්නේ හිමියන්ටත් අද ඉතාම හොඳයි. මොකද ලග්නාධිපතිය ගමන් කරන්නේ පස්වැන්නේ. ලග්නාධිපතිය පස්වැන්නේ ගමන් කරනකොට ලග්නේ ගමන් කරනවා රවි කුජ කියන ප්‍රබල ගහින් ඒක නිසා ඔබට අන් අය අතර කැපී පෙනෙන්න ඉඩකඩ තියෙනවා ඔබගේ අධ්‍යාපන කටයුතු වල නියැලලා ඉන්න දරුවෙක් නම්
ada adhyapanayen yam mattamaka pragatiyak athi karaganna puluwan habai rakiyawala yam pasubæmak athivime idakadakut thiyenawa ඊළඟට මකර ලග්නය ගැන බැලුවොත් එම ලග්නාධිපති සෙනසුරු දෙවැන්නේ ගමන් කරන අද ඔබට ඉතාමත් යහපත් දිනයක්. ඒ වගේම සිකුරු 11 වැනි ගමන් කරන නිසා ඔබට ආදායම් උපයා ගැනීමට විශේෂයෙන්ම ප්‍රවාහණයට සම්බන්ධ ව්‍යාපාර ඒ වගේම රූපලාවන්‍ය ඇඳුම් පැළඳුම් වැනි ශේස්ත්‍රවල නියැලෙන කාන්තාවන්ට අද ඉතාමත් ලාභදායක දිනයක්. ඒක නිසා එවැනි අයට අද අඩු වැඩි ආදායමක් උපයා ගැනීමට ඉඩකඩ තියෙනවා. තමාගේ ගෞරවයේ කීර්තියේ තරමක් හෝ වැඩි කර ගැනීමට ඉඩකඩ ලැබෙන දිනයක්. ඊළඟට කුම්භලග්න හිමියන්ට අද ඉතාමත් යහපත් දිනයක්. කුම්භලග්න හිමියන්ගේ ලග්නාධිපති සෙනසුරු ගමන් කරනකොට ලග්නේ සිකුරු 10 දහවැන්නේ ගමන් කිරීම ඉතාමත් යහපත් තත්ත්වයක්. ගමන් කරන වැඩ කටයුතු ඉතාමත් සාර්ථකව කරගෙන යෑමේ හැකියාව තියෙනවා. මුදල් හදල් ඉතිරි කර ගැනීමට පවා ඉඩකඩ තියෙනවා. ආදායම් මාර්ග උදා කරගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අයටත් ඒ සඳහා පුළුල් ඉඩකඩක් ලැබෙන දිනයක්. ඊළඟට මීනලග්න හිමියන්ගේ ලග්නාධිපති ගුරු දෙවැන්නේ ගමන් කරන නිසා ඔබට ඔබගේ පවුල වෙනුවෙන් වැඩි වගකීමක් දරන්න පුළුවන්. පවුලේ සමාජිකයන්ගේ දියුණුව වෙනුවෙන් කටයුතු කරන්නත් පුළුවන්. රැකියාවල තත්ත්වයේ යම් යහපත් තත්ත්වයක් දකින්න පුළුවන්. නමුත් අද දිනේ අවාහ විවාහ කටයුතු වලට ප්‍රේම සම්බන්ධතාවලට නම් එච්චරම ගැලපෙන්නේ නැහැ. නැයි සරච්චන්ද මහත්මයා අද දවසේදී ලග්න වලට කොහොමද කියන කාරණාව පැහැදිලි කළා. මේෂ, වෘෂභ, මීන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර සහ කුම්භ කියන මේ ලග්න වලට. ඉතින් දවසේ ඵලාඵල මිශ්‍ර විදිහට බෙදී ගොස් තිබෙන බව තමයි දැනුම් දුන්නේ. ඒ වගේම බොහෝ අයට මේ හොඳ වගේම අද දවසේදී සුබ නැකත් වේලාවල් එදී තිබෙන්නේ කොහොමද කියන කාරණාවත් අපි මුලින්ම හඳුනාගත්තා. එරන්දි මේ ප්‍රශ්න ගොඩක් තිබෙනවා ඔබට සරච්චන්ද මහත්මයා අහන්න. ප්‍රශ්න ගොඩක් තියෙනවා. අපි දැනගත්තා ලග්න ඵලාඵලත් නේද? දාමිකගේ ලග්නෙට කොහොමද කියලා දැනගත්තද? මගේ ලග්නෙට හොඳයි. හොඳයි. හරි, අද දවසේ අපි කතා කරන්න සූදානම් වෙන්නේ මැණික් පිළිබඳව. මැණික් ගල් පළඳිනවා අපි විවිධ ග්‍රහ දෝෂවලට. අපි ජ්‍යොතිර්වේදීතුමන්ගෙන් දැනගමු ග්‍රහ අපලවලට මැණික් පළඳින්නේ ඇයි? ඔව්, ඉරන්දි, දැන් මේ විශ්වයේ තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මූල ධාතු වලින් තමයි මහා විශ්වය ඇදිලා තියෙන්නේ. ඔය ග්‍රහ තාරකා ඇදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මූල ධාතු වලින්. එතකොට විශ්වයේ තියෙන ප්‍රදාර්ථය ඇදිලා තියෙන්නේ මේ මේ වදේ. ඒ වගේම අපේ ශරීරය ඇදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන දේවල් වලින්. එතකොට මේ විශ්වයේ මේ මූල ධාතු අතරේ අන්‍යෝන්‍ය වශයෙන් ගනුදෙනුවක් සිද්ධ වෙනවා. දැන් ක්වොන්ටම් භෞතික විද්‍යාව අනුව බැලුවත් ලෝකේ විශ්වයේ කොයිතරම් ඈතක තියෙන දෙයක් වුණත් තවත් තැනක තියෙන දෙයක් අතර සම්බන්ධතාවයක් තියෙනවා කියලා ක්වොන්ටම් භෞතික විද්‍යාව කියනවා. ඉතින් මේ මැණික් කියලා කියන්නේ මේ මූල ධාතු අධික ලෙස තියෙන පාෂාණයක්. මහ පොළවේ තියෙන වැඩියෙන්ම මූල ධාතු, ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මූල ධාතු වැඩියෙන්ම තියෙන පාෂාණය තමයි මැණික්. එතකොට මේ ගනුදෙනු කරලා දෙන්න හොඳම දේ තමයි මේ මැණික් කියලා කියන්නේ. ඒක නිසා ඉරිසිවරු නිර්දේශ කරනවා ග්‍රහයින්ගේ බලතුලනය සඳහා මැණික් ගල් වඩා සුදුසුයි කියලා. ඒක නිසා ජ්‍යොතිෂ්‍ය තුලම දැක්වෙන හොඳම ප්‍රතිකර්මය තමයි මැණික් ප්‍රතිකාරකමය. ඕනෑම ග්‍රහයෙක්ගේ බලය අඩු කිරීම, වැඩි කිරීම, වෙනස් කිරීමේ හැකියාව මැණික් වල තියෙනවා. හොඳයි, ග්‍රහ වල ග්‍රහ දෝෂ නැති කරගන්න මැණික් කොතරම් දුරට වැදගත් වෙනවද කියන කාරණාව සහ මේ බලතුලනය ඇති කරන්න මැණික් පැළඳීම කොයිතරම් වැදගත්ද කියන කාරණා පිළිබඳව කතා බහ කරද්දී ඔබටත් ප්‍රශ්න ඇති සරච්චන්ද මහත්මයාගෙන් දැනගන්න 0112 599 132 කියන දුරකථන අංකය අපි විවෘත කරන ඔබට 0112 599 132 ඔබට පුළුවන් මේ වෙලේ ඉඳන් සජීවී ලෙසින් අපත් සමඟ සම්බන්ධ වෙන්න. එරන්දි, අපි ළඟ ප්‍රශ්නය ආවා. සජීවයෙන් අප සමග සම්බන්ධ වෙන්න පුළුවන්, ඔබගේ කේන්දර පරීක්ෂාවක් සිදු කරගන්න පුළුවන් අපිට කතා කරලා. ඒ වගේම මම ඊළඟට අහන්න කැමති, ඉතාමත් කුඩා ගලකින්, කුඩා මැණික් ගලකින් වගේ දෙකින් පුළුවන් ද සැතපුම් ගානක් දුර තියෙන ග්‍රහයන්ගෙන් අපිට ඇතිවන ග්‍රහ දෝෂවලට බලපෑම් කරන එක වළක්වන්න කුඩා මැණික් ගලකින් පුළුවන් ද? පොඩි පරමාණුවකට පුළුවන් ද එනන්දි මේ ලෝක විනාශ කරන්න? පුළුවන්නේ. ඒ වගේ තමයි මේ පොඩි මැණික් ගලටත් පුළුවන් අපේ ශරීරයේ තියෙන මූල ධාතු වල ගුණ වෙනස් කරන්න. මේකේ කුඩා ලොකුකම නෙමෙයි වැදගත් වෙන්නේ. මේකේ මේ මූල ධාතු වල තියෙන සම්බන්ධතාවය, ඒ කියන්නේ විශ්වයේ තියෙන ග්‍රහ තාරකා අතරේ අපේ ශරීර අතරේ තියෙන සම්බන්ධතාවය හරියට බලතුලනය කරන්න මේ කුඩා මැණික් ගලකට පුළුවන්. මේකට විශාල ගලක් අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඉතාම කුඩා ප්‍රමාණය, දැන් අපි සාමාන්‍යයෙන් කැරට් කියන ප්‍රමාණයෙන් තමයි මැණික් මනින්නේ. ඒක කැරට් භාගයක් විතර වුණත් ප්‍රමාණවත් වෙනවා. කෙනෙක්ගේ ඇඟේ මූල ධාතු වල තත්ත්වය වෙනස් කරන නිසා ප්‍රමාණය එච්චර වැදගත් වෙන්නේ. මේ ප්‍රමාණය වැඩි වෙන තරමට එයින් ලැබෙන ගුණේ වෙනසක් ඇති වෙනවා. හොඳයි, දැන් අපි මේ මැණික් පැළඳීම පිළිබඳව කතා බහ කරන දැන් සරචන්ද මහත්මයා, මේ සෙනසුරු වගේ අපලක් තිබුතින් කහ නිල් වගේ මැණික් පැළඳීම මේකට සාර්ථකයි කියලා කියනවනේ. ඔව්,
මේ දැන් මේ හුඟක් තියෙන වැරදි මතයක් තමයි ධම්මික මේ සෙනසුරු අපලයට කාකලිල් දාන්න කියලා නිදේශ කරනවා තමයි. මේකද මේක හුඟක් වරදවල් තේරුම් අරගෙන තියෙනවා සමහර ජ්‍යොතිර්වේදීන් පවා මේ ග්‍රහයින්ට අයිතිගල් තියෙනවා. දැන් සෙනසුරුට කාකනිල, කුජර රතු ගැටේ, ගුරුට පුෂ්පරාගේ, රාහුට ගෝමේදී, කේතුට වෛරෝඩි වශයෙන් මේ ඉරිසිවරු නිදේශ කරලා තියෙනවා මේ ග්‍රහයින්ට අයිතිගල්. දැන් මේක සමහරු වරද්දලා තේරුම් අරගෙන මේ ගල දාපුවාම මේ අපල අඩු වෙනවා කියලා හිතනවා. මේ ගලකින් කරන්නේ ධම්මික ග්‍රහයාගේ බලය වැඩි කරන එක. ඒ කියන්නේ ග්‍රහයාගේ ගුණේ ශරීරයට ආරම්භ දෙන එක. එතකොට ඔබ හිතන්නකෝ අපල කරන ග්‍රහයාගේ බලය ශරීරයට වැඩියෙන් දුන්නොත් මොකක් වෙයිද සාමාන්‍යයෙන්? හොඳක් වෙයිද නරකක් වෙයිද? නරකක් නෙවෙයි. නරකක් නෙවෙන්නේ. එතකොට අර දී වැඩියාවට සීනි කෑවම වැඩක් තමයි. ඒක නිසා සෙනසුරු අපලයකදී කාකනිල් දාන්න නැහැ. කාකනිල් දාන්න එපා. හුඟක් අය කරගෙන ඉන්නේ toy වැරද්ද. මොකද අපි සමහර ජෝතිර්වේදියෝ දන්නේ නැහැ මේ ගලෙන් මොකද වෙන්නේ කියලා. ඒක නිසා තමන් ළඟට එන සෙනසුරු අපල තියෙන කෙනාට කාකනිල් ගලක් දාන්න නිර්දේශ කරනවා. රාහුට ගෝමේදයක් දාන්න කියලා. එතකොට අර ග්‍රහයාගේ බලය තව තවත් වර්ධනය වෙලා අර ඉන්න කෙනා කබලෙන් ලිපටම වැටෙනවා. එතකොට ලිපට වැටුණාට පස්සේ ටිකක් ගොඩ ගන්න අමාරුයි. ඒක නිසා හොඳම දේ තමයි කේන්දරයේ සුභ ග්‍රහයාගේ ගල තමයි පලන්නන්න ඕනේ. සුභ කිරණ සුභ ශක්තිය ශරීරයට දුන්නාම තමයි ඔබට තියෙන අපල අඩු වෙලා යන්නේ. හොඳයි රේණුකා මහත්මියන් පාදුක්කෙන් ආයුබෝවන් සුබ උදෑසනක් ඔබට. ආයුබෝවන්. සුබ උදෑසනක් රේණුකා මහත්මියා. සුබ උදෑසනක් ආයුබෝවන්. ආයුබෝවන්. ඔබතුමේගේ මේ අහන කෙනාගේ උපන් දිනය අපිට කියන්න පුළුවන් රේණුකා මහත්මියා. 1998යි. උපන් වෙලාව කොහෙද ඉපදුනේ? ඉපදුණු ප්‍රදේශය මොකක්? කොළඹ. මේ කාගේද මේ කේන්දරේ? මේ කේන්දරේ කාගේද? දුවරි. දුව මකරලක් නේද? මකරලක්. ඔව් මොකද දුව ගැන ඔබට දැනගන්න ඕනේ? දුවගේ අනාගතේ විවාහය ගැන. ඔව් දුවගේ විවාහය ගැන කතා කරන මේ චන්ද්‍රයා 11 වෙනි ඉන්න අසුබේක් වෙලා මේ හතාධිපති අසුබේක් වෙන එක නම් විවාහයට එච්චර හොඳ කාරණයක් වෙන්නේ නැහැ. ඒක නිසා මේ தત્ත්වය වෙනස් තියෙද්දි මේ දරුවට විවාහයක් කරගන්න අපහසුයි. දැනට මේ දරුවට කේතුගේ මහනසාවක් යන්නේ. එතකොට කේතු කියන්නේ විවාහයට කිසිම අනුබලයක් රුකුලක් දෙන්නේ නැති ග්‍රහයෙක්. හැබැයි 2026 ජූනි මාසේ වෙනකොට මේ දරුවට ලැබෙනවා සිකුරුගේ මහනසාව. ඉතින් සාමාන්‍ය ග්‍රහ රටාව අනුව ගියොත් ඔබට මේ දරුවට විවාහයක් කරලා දෙන්න 2026 ජූනි මාසේ වෙනකන් ඉන්න වෙනවා. හැබැයි ඊට කලින් මේ දරුවගේ තියෙන මේ අසුබ தත්ත්වය වෙනස් කරගන්න ඕනේ. මේකට මෙයාට මුද්දක් හදලා දාන්න. මේකට දාන්න සුදු නිල් සහ පච්ච කියන ගල් දෙකකින් මුද්දක් හදලා වම් මතේ මැඩඟිල්ලට දාන්න. එතකොට මේ විවාහය ඉක්මන් කරගෙන අසුබ தත්ත්වයන් සමනය කරගන්න පුළුවන්. හොඳයි අපේ දුරකථන අංකය ඔබට යුක්තයි 011-2-199-132 අදට අදාළ තව ප්‍රශ්න ටිකක් තිබෙනවා ඉරන්නේ තියෙනවා අපි ඒ වගේම ඔබතුමන්ගෙන් දැනගන්න කැමති මේ මැණික්ගල් පැලඳීමේදී අපි අනුගමනය කළ යුතු යම්කිසි ප්‍රමිතීන් සහ දේවල් තියෙනවද මොනවා හරි මේ මැණික්ගල් වල ඉරන්දි විශේෂයෙන්ම තියෙනවා ප්‍රමිතියක් ඒ තමයි මේවා පිරිසුදු ස්වාභාවික මැණික්ගල් වෙන්නේ දැන් වෙළඳ පොලේ තියෙන හුඟක් කෘතිම මැණික්ගල් ඒ වගේම ආනයිනික මැණික්ගල් ඒ වගේම හීටඩ් එහෙම නැත්නම් පුච්චපු ගල් කියලා තියෙනවා මේවා හරියන්නේ නැහැ මේ ගහින්ගේ අපල වලට. ඊළඟට මේ මැණික් වල කැපීමේ ප්‍රමතියක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් ආභරණයකට දාන ගලක් කපන ක්‍රමයක් තියෙනවා. ඒකෙදි කරන්නේ ගලේ කිරණ ආපස්සට හැරෙන්න පරාවර්තනය වෙන්න තමයි දාන්නේ. නමුත් මේ අපල වලට දාන ගල් වල එහෙම කරන්නේ නැහැ. මේකෙදි කිරණ ඇතුළට යන්න තමයි මැණික් කපන්නේ. ඒක නිසා මැණික් සාමාන්‍ය වෙළඳ පොලේ තියෙන ඒවා මේකට දාලා හරියන්නේ නැහැ. එතකොට නිවැරදි ක්‍රමයකට ප්‍රමිතියට ඒ ගල දැම්මොත් තමයි දෝෂ පළුදු රහිතව ස්වාභාවික මැණික් ගලක් ග්‍රහයාගේ බලය ගුණය ශරීරයට ඇදලා දෙන්න පුළුවන් විදියට ආවරණයකට සවිකලොත් තමයි ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. හොඳයි චන්ද්‍රිකා මහත්මියන් කෑගල්ලෙන් ආයුබෝවන් සුබ උදෑසනක්. ආයුබෝවන්. චන්ද්‍රිකා මහත්මිය මේ අපිට කියන්නකෝ ඔබ අද දවසේ මේ තොරතුරු දැනගන්න කැමති වෙන කෙනාගේ උපන් දිනය. ඔව් 1992 92ද? 1996 ඔබේ කුම්භලග්න කේන්ද්‍රයේ ලග්නේ ඉන්නව පුජයි සිකුරුයි දෙන්නා. ඒ වගේම සයවැන්න අධිපති චන්ද්‍රයා ඔබගේ කේන්ද්‍රයේ නම වෙන්නේ ඉන්නවා.
එතකොට මේ හයවැන්නා අධිපතියගේ දෘෂ්ටියක් වැටෙනවා මේ ලක්මේ ඉන්න සිකුරු ගහයට විශේෂයෙන්ම. ඒක එච්චර යහපත් තත්ත්වයක් නෙමෙයි. ඔබගේ ශරීර සෞඛ්‍ය දුර්වල කරන්න පුළුවන්. ඔබට යම් යම් විදියක ආබාධි මේ පීඩාකාරී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ශරීරයේ ස්නායු පද්ධතිය සම්බන්ධ රෝග පීඩා ඇති කරන්න පුළුවන්. ඒ වගේම හන්දි රෝග, වාත රෝග වැනි තත්ත්වයන් ඇති කරන්න පුළුවන්. ඔබ දැනට ගත කරන්නේ නම් ගුරුගේ මහදසාවක්. මේ ගුරුගේ මහදසාව කාලෙදි මේවා ඉස්මතු වෙලා ඉන්න පුළුවන්. ඒක නිසා මම ඔබට පිළියමක් කියන්නම්. ඇඟේ මූල ධාතු වල ගුණය වෙනස් කරගන්න මේකට සුදු නිල් කියන මැණික් ගලකින් මුද්දක් හදලා ඔබගේ වම් මතේ මැදඟිල්ලට දාන්න සුදු නිල්. එතකොට මේ පීඩාව වළක්වා ගන්න පුළුවන්. හොඳයි මම හිතන්නේ මේ චන්ද්‍රිකා මාත්‍රියට පැහැදිලි වෙන්නේ නැති කියලා විශ්වාස කරනවා මේ රඳේ. ඔව්. අපි ඔබතුමන්ගෙන් දැනගන්න කැමති මේ මැණික් ගල් පැලඳවීමේදී අපි මැණික් ගල් පැලඳින්න ඕන වම් අතටද දකුණු අතටද කියලා එහෙම විශේෂ ඇඟිලි තියෙනවද අපි ඒ ගැන දැනගන්න කැමති. ඔව්. මොකද මේක වහන්නේ මම දැකිනවා මග ළඟට එන අය උගාවක් වැරදි ආකාරයට මේ ගල් දාගෙන ඉන්නවා. සමහරු කියනවා කාන්තාවන්ට වම් අතේ පිරිමින්න දකුණු අතේ දාන්න ඕනේ කියලා. ඒක සම්පූර්ණ වැරදි. එහෙම නැහැ. අපේ අතට අපේ ශරීරයට එනවා ශක්තියක්. මේ ශක්තිය ගලාගෙන එන්නේ මේ වම් අත දිගේ. එතකොට වම් අතේ තමයි දාන ගලක් ඕන එකක් දාන්න ඕනේ. ගෑනු කිලින් ભેදයක් නැහැ. අර වෙඩින් රින් එක වාගේ වම් අතට දකුණු අතට දාන්න දෙයක් නැහැ. ශක්තිය ගලාගෙන ඉන්නේ වම් අතේ. මම දැකලා තියෙනවා උංගා ජ්‍යොතිර්වේදී උපාල වැරදි විදියට නිර්දේශ කරනවා. ඊළඟට මේ ග්‍රහයින්ට ඇයිදී ඇඟිලි තියෙනවා. දැන් මේ ග්‍රහයින්ට ඇයිදී බුද මණ්ඩලය, රවි මණ්ඩලය ආදි වශයෙන් ගල් දී මේ මුදු දීලා. නමුත් මේ මුදු දාන්නේ මේ ධම්මික මෙන්න මේ මැද ඇඟිල්ලටයි වෙද ඇඟිල්ලට පමණයි. ඒ කියන්නේ ඒකෙත් තියෙන ක්‍රමයක්. ඒ ක්‍රමය අනුව තමයි විශේෂයෙන්ම සෙනසුරු සිකුරු බුද වැනි ග්‍රහයින්ට මැද ඇඟිල්ලටත් ගුරු රවි සඳු පූජ වැනි ග්‍රහයින්ට දකුණු අතරත් දානවා. කිසිම වෙලාවක මේ දෙගොල්ලෝ මාරු කරගන්න එපා. පක්ෂේ විපක්ෂේ දෙකක් ඉන්නේ. නමුන්ට විරුද්ධ ගහයෝයි සුභ ගහයෝයි. දැන් මේ ආණ්ඩු පක්ෂ විපක්ෂේ වගේ. ඒතකොට මාරු කරගන්න නැතුව දාන්න ඕනේ. ඒක නිසා වැරදි විදියට දාන්නත් එපා. දැන් මම දැකලා තියෙනවා සෙනසුරුට ආගනිලයි මේ ගුරුට පුෂ්පරාගයයි දානවා. එහෙම දාන්නේ නැහැ. එහෙම දාපුවම මේ ග්‍රහයෝ දෙන්නගේ අතර ගැටීමක් ඇති වෙනවා. තමන්ගේ තියෙන අපලයට තවත් දෙන්නෙක් පිටින් ඇවිල්ලා බාධා කරනවා. ඒකයි. ඒක නිසා හරියට මේක ප්‍රතික්‍රමයේ කරන්න ඕනේ. මේක වැරදියට කරුවොත් ධම්මික කරන්නේ මේ කෙරුවොත් වෙන්නේ ලොකු හානියක්. මේ තිබුණට වඩා කරදරයකට ඔබපත් වෙනවා. මොකද මේවා වැඩ කරනවා ඇත්තට. මේවා මේ පාෂාන ඔබගේ ශරීරයේ දාපු ගමන් වැඩ කරනවා. ඒක නිසා අනිසි ප්‍රතිඵල පවා ලැබෙන්න පුළුවන්. ඒ නිසා මේ මැණික් ගල් පැලඳීමේදී අපි ඒ නිසි ප්‍රමිතීන්ට අනුව මේ මැණික් ගල් පැලඳීම සිදු කර යුතුයි. ඒ වගේම ඔබතුමන්ගෙන් දැනගන්න කැමති මේ රෝග පීඩා සුව කරන්න මැණික් ගල් පැලඳීම ඇත්තටම උපකාරී වෙනවද කියන එක ගැන අපි දැනගන්න කැමතියි. රෝග පීඩා සුව කරගන්න නෙමෙයි වළක්වා ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි මේ පාෂාන පැලඳීම. මොකද අපිට රෝග පීඩාවක් හැදුනට පස්සේ ඒක කරනවට වඩා වළක්වා ගන්න පුළුවන්. දැන් කේන්දරේ තියෙනවා රෝග පීඩා ගැන. දැන් ඉස්සලා එක නෝන මහත්තයෙක් ඇහුවා එයාගේ ශරීර සෞඛ්‍ය ගැන. මට බොහොම පැහැදිලිව කියන්න පුළුවන් මේ කේන්දරේ ඇයි තත්ත්වය අනුව ඇයට තියෙන රෝගේ. එතකොට මේ රෝගය තිබුණා හෝ නැතා හෝ ඇති වෙන්න ඉඩකඩ වැඩි. එතකොට එවැනි අවස්ථාවලදී මේ පීඩාව වළක්වන හොඳම ක්‍රමය තමයි මේ මැණික් පැලඳීම. එතකොට තමන්ට ලොකු රෝගයක් වැළඳෙන්න තියලා. දැන් මේ කේන්දරෙන් පුළුවන් ඉරන්දී අනාගතයේදී හැදෙන්න තියෙන රෝග මොනවද කියලා දැනගන්න. වෛද්‍යවරයෙකුටත් කියන්න බෑ අනාගතයේ හැදෙන රෝගය ගැන. හැදුනට පස්සේ තමයි කියන්න පුළුවන්. නමුත් ජ්‍යොතිර්වේදියට කියන්න පුළුවන් රෝගේ හැදෙන්නේ කොයි කාලෙද? මොකද්ද රෝගය? රෝගේ කොහොමද වළක්වා ගන්නේ? ඒකට කරන ප්‍රතිකාරය. එතකොට රෝගයක් තියෙන අයට පවා මැණික් ප්‍රතිකාර වලින් සුව කරන්න පුළුවන්. මගේ විශ්වශක්ති YouTube නාලිකාවට ගිහිල්ලා බලන්න මැණික් ප්‍රතිකාර වලින් සුව කරපු හෘද රෝගීන් පවා ඉන්නවා. ඒ වගේම පිළිකා රෝගීන් පවා ඉන්නවා. ඒක නිසා ඒක ඉතාමත් පහසු ක්‍රමයක්. හරිද? බෙහෙත් තේත් වලට ඉතින් අධික මිලක් ගෙවන කාලේ ඔබට ඇදෙන්න තියෙන සියලු රෝග පීඩා වළක්වා ගන්න මේ ප්‍රතිකාර ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. හරි. ඒ වගේම අවසාන වශයෙන් මම දැනගන්න කැමතියි ඔබතුමන්ගෙන් මේ නවරත්න මුදුව පළඳින්නේ ඇයි කියලා. ඔව්. නවරත්න මුදුව කියලා කියන්නේ ගහයෝ නම දෙනාටයි ති ගල් නමයක් දාලා හදන මුද්දක්. මේකත් හදන ක්‍රමයක් තියෙනවා. මේක රන් මුදුවක පළඳින්න ඕනේ ගල් අල්ලන ක්‍රමයක් තියෙනවා. එහෙම ඇල්ලුවොත් ඔබගේ ශරීරයේ තියෙන අර සම්පූර්ණ මූල ධාතු වල ක්‍රියාකාරීත්වය සමපාත වෙනවා. ඒක හොඳයි. ඉතින් සාමාන්‍යයෙන් නවරත්න මුදුවක් දාන්න පුළුවන් ඉරන්දි ඉතාමත් ධනවත් පුද්ගලයෙකුට පමණයි. මොකද මේක රත්තරන් වලින් හදන්න ඕනේ. වටිනාම මැණික් ගල් නමයක් මේකට අල්ලන්න ඕනේ. ඉතින් ටිකක් අමාරු වැඩක්. හැබැයි ඉතින් මේක දාගන්න පුළුවන් නම් හොඳයි. නමුත් ටිකක් මිල අධික දෙයක්. දැන් නවරත්න මුදුවක් මේ සත්‍යන්ද මහත්මයා මේ අපල අරහි මේවම ගැටලුවක් නැහැ. ඕනෙම කෙනෙකුට ඕනෙම කෙනෙකුට දාන්න. අපලයකට නෙමෙයි දාන්නේ ඒක. ඒක සාමාන්‍යයෙන් සුබ රජවරු පවා දානවා නවරත්න මුදුව. ඔබ දැකලා ඉත සමහර දේශපාලනඥයින් මේ දාගෙන ඉන්නවා මේ වගේ. අපලයකට නෙමෙයිනේ. ඒගොල්ලන්ට අපල නැහැ නේ. අපිට මේ අපල තියෙන. ඔව්. මේ මුදු වලට අල්ලන ගල් නැත්නම් ආභරණ වලට අල්ලන ගල් මේ තමන්ගේ ශරීරය ස්පර්ශ වෙන්න ඕන කියන කාරණාව. ඔව් ශරීරය ස්පර්ශ කියන්නේ ධම්මික ශරීරයේ ඇතුළට මේ කිරණය ගන්න ඕනේ. මේකේ තියෙනවා වර්ණ භූත දිශා කියලා තුනක්. මැණික් වල තියෙනවා ಗುಣ තුනක්. ඒ ಗುಣ තුන තමයි ශරීරයට ලබා දෙන්නේ.
හොඳයි අපි අද දවසේදී මේ සියලු කාරණා ඔබට හොඳද නරකද ඔබ අද දවසේ වෙලාවල් යන්න තියෙන දැන් කියන දේවල් මොනවද කියන දේවල් කතා කරන්නේ ආචාර්යකේ ඒ සරච්චන්ද මහත්මයා සමග අවසාන වශයෙන් සරච්චන්ද මහත්මයා දැන් මේ අර ඔබ මුලින් කිව්වා වගේ මේක මේ මාරු කරගත්තොත් මේකේ අනවශ්‍ය දේවලුත් මේ අපිට එකතු වෙන්න පුළුවන් කම තිබුණානේ ඒ නිසා දැන් මුද්දක් පළඳවීමේදී යම් අපලයකට මුද්දක් පළඳිනවා නම් පළඳින්න ඕනි ඇඟිලි පිළිබඳව ඔබ සඳහන් කරා දැන් නවරත්න මුද්දක් වගේ දෙයක් ගත්තොත් ඉතින් ඒක මේ කිසි ගැටලුවක් නැහැ ඕනෑම කෙනෙකුට පළඳින්න පුළුවන් කම තියෙනවා විශේෂම වං අත මේ මේ මුදු පළඳවීම පිළිබඳව ඔබ සඳහන් කරේ එතකොට දැන් මේක යම් විදිහකින් මොන යම් හේතුවක් මතෝ නිකන් අර අපි කියන්නේ හිතුවක් කාරකමට ඔහි දාගෙන ඉන්නවා කියලා. එහෙම වුණොත් අනවශ්‍ය දේවල් අපිට අපේ ජීවිතයට එකතු වෙන්න පුළුවන්කමක් තියෙනවද? ඔය කියන කාරණාත් එක්ක. අනිවාර්යෙන් අනවශ්‍ය දේවල් ඇති වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට කෙනෙක් අපි හිතමුකෝ සිකුරු ටයිප් බියමන්තියක් දාගත්තා කියලා. එයාට ඒක ගැලපෙන්නෙත් නැහැ, අවශ්‍යත් නැහැ. එතකොට එයා අධික කාමේ රාගයේ පැත්තට යොමු වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වලින් ඔහුට ලොකු හානියක් ඇති වෙන්න පුළුවන්. ඒ අනවශ්‍ය දෙයක් අර ඇඟට දාගන්න එකක් තමයි කරන්නේ. ඒක නිසා මැණික් ගල වුණත් හරියට දැම්මොත් තමයි හරියන්නේ. මේක අර දැලි පිහෙන් කිරි කනවා වැඩක්. මේක හරියට දැනගෙන කරන්න ඕන. ආවට ගියාට කරලා නිකන් කරදර ඇති කරගන්න අවශ්‍ය නැහැ. හොඳයි කේ යූ සරච්චන්ද්‍ර මහත්මයාගේ අනිකුත් සේවාවන් පිළිබඳව අපි ඉක්මනින්ම මතක් කරන්නම්. භාව කේන්ද්‍ර පරීක්ෂාව සමග සියලු ජ්‍යොතිෂ සේවාවන් ඔන්ලයින් කේන්ද්‍ර පරීක්ෂාව ඕරා ස්කෑනින් මගින් ඔබේ ශරීරයේ ඕරාව පරීක්ෂා කිරීම රේකී සහ ප්‍රාණික හීලින් ඇතුළු විශ්ව ශක්ති ප්‍රතිකාර හා සුව කිරීම මෝහනය කිරීම මගින් කරන මානසික කායික සුව කිරීම සදස් පෝරා සහ ස්වභාවික ප්‍රතිකාර මධ්‍යස්ථානයේ 660 දෙවැනි සුභූති අතුරු මාවත සුභූතිපුර බත්තරමුල්ල සෙනසුරාදා සහ බ්‍රහස්පතින්දා කියන දෙදින මේ ස්ථානයේදී ඔබ මුණ ගැහෙන්න පුළුවන්. ඒ වගේම ශාකා තිබෙනවා කුරුණෑගල සිකුරාදා සහ ඉරිදා ගම්පහ බදාදා හා ගාල් සතුදා කියන දිනයන්වලදී ඔබට පුළුවන් මේ දුරකථන අංක වලට කතා කරලා දිනයන් සහ වේලාවන් වෙන් කරගන්න 011 0716 22 42 09 0716 22 42 09 ඒ වගේම 071 18 82 661 071 18 82 661 කියන දුරකථන අංක වලට කතා කරලා ඔබට පුළුවන් දිනයන් සහ වේලාවන් වෙන් කරගන්න. සරච්චන්ද මහත්මයා බොහොම ස්තුතියි අද දවසේදීත් උදෑසනින්ම මේ තොරතුරු අපත් සමග බෙදා හදා ගන්න පැමිණියා. අයිබෝ.